සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියෙහි පසු වුණා. 1997 වසරේ සිට මිය යනතුරුම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා විශේෂයෙන් රත්නපුර ජනතාවට සිදු කළ මෙහෙවර ඉමහත්. 1997 වසරේ අටකලම්පණ්ඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ රංජිත් සොයිසා මහතා 2004 වසරේදී සබරකම උපදත් සභා අමාත්‍යවරයෙකු ලෙස ජනතා සේවයට එක් වුණා. අනතුරුව පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා සිය ජනතාව වෙනුවෙන් උපරිම මෙහෙවරක් ඉටු කළා. අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු දෙකට ගොඩකවිල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. එඩිතර නායකයෙක් රංජිත් සොයිසා සහෝදරයා. ඔහුත් ඉතාම නිවැරදිව විශ්වාස කළා නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත පාලනයක් බිහි කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මත ඉඳගෙන එහෙට මෙහෙට පැන්නේ නැහැ. ඉතින් අවුරුදු 4 මාරකට වැඩි ඒ සටන ජයග්‍රහණය කරනකොට මේ රට අලුත් හුස්මක් ගන්නකොට ඔහුගේ හුස්ම ඔහු අතහැර ගිහිලා තියෙනවා. අවංක එඩිතර දේශපාලඥයන් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන යුගයක ඔහු අපට අහිමි වීම දරාගත නොහැකි පාඩුවක් වේදනාවක්.